මේ කේකනට විවේචන කරන්න බෑ ජනාධිපතිතුමාව තගමැතිතුමාව ශ්‍රී ලංකා ඒකත් කතා කරා පජමතුමා ජනාධිපතිතුමා කරපු විශේෂ ප්‍රකාශයෙන් ඔහු අවධාරණය කර විශේෂ කාරණ මොනවද? ඔව් ඒ කාරණ අවධානය කරේ මේ ඔබතුමාටනේ අපිට. බැඳුම් කර කොමිසම පත් කළේ මේ එක්සත් ජාත් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහර ගැසීමේ චේතනාවෙන් නොවේ කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කරා කියලා කියන මොකද? එහෙම දෙයක් වුණාද ඒ බැඳුම් කර කොමිසම ගැන හොරේ? නෑ බැඳුම් කර කොමිසම ගැන ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා මෙහෙම ප්‍රශ්නයක් වුණාම. එතකොට අගමැතිතුමත් කිව්වා අගමැතිතුමත් පත් කරා කෝප් එකට බාර දුන්නා. කෝප් එකෙන් ගත්ත වාර්තා වර්ගෙන නීතිපතිට දුන්නා. ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ඔක්කොම ගත්තා. අනිත් එක මතක තියාගන්න අගමැතිතුමාගේ පැත්තෙනුත් අගමැතිතුමා කාවද කෝප් සභාපති ධුරයට පත් කරේ? ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක්ව. එතකොට මේ හොරකම් කරන්න නම් මේ ආණ්ඩුව ආවේ JBP මන්ත්‍රීවරයෙකුට කෝප් එක ඒකේ සභාපතිකම දෙන්න ඔළුවේ අමාරුව තියෙන කවුරුවක්වත් මේ ආණ්ඩුවේ නැහනේ. අර්ජුන මහේන්ද්‍රන් පත් කීරණ පර ජනපදම විරුද්ධුනේ කියලා කියනවනේ ගම්පෝ. ඔව් විරුද්ධ වුණා. මම විරුද්ධ වුණානේ. ඔව් ඒක. ඇයි එතකොට පත් කරේ? ඉතින් ඔබතුමා කියන්නේ අහලා නැහැ නේද ඒකනේ? නැහැ ඉතින් ඒක හරි. ඉතින් මිනිස්සු මේ කේන්දර බලන්න නැහනේ. සමහරවිට මම කියන දේ හරි එනවා අනිත් එක්කෙනා වැරදි වෙනවා. සමහරවිට එයා කියන දේ හරි ගිල්ල මං කියන එක වැරදි. එහෙම තමයි මෙහෙම යන්නේ. ඉතින් සතු විශේෂ ප්‍රකාශයෙන් පස්සේ ජනාධිපතිවරයා ගැන විවේචන අගමැතිවරයා ගැන ඒ ජනාධිපතිවරයාගේ විවේචන පිළිබඳව අගමැතිතුමා පැහැදිලිවම කිව්වා එයා මන්ත්‍රීවරුන්ට කතා කරනවා කියලා. අගමැතිතුමා මටත් කිව්වා රවි කරුණානායක ඇමතිවරයාට වෙනම කතා කරන්නට කියලා. හරිද? මේ කළා එතුමා බාරගත්ත ඉතුරු සියලු මන්ත්‍රීවරුන්ට එතුමත් කතා කරනවා. කතා කළා ඒ අවවාද කරනවා මෙවැනි දේ කිරීම වැරද්ද ඔක්කොම පිළිගන්න. ඒක පිළිගත්තා. බාරගත්තාද නිදහස් පක්ෂ ඇමතිවරු අගමැතිවරයාට කියන දේවල් වළක්වන්න මොකක් කරේ? ඔව් ඒකත් කිව්වා. මම කියන්නේ මේකේ UNP කාර්යයේ ශ්‍රී ලංකාවකට වෙන්නා ශ්‍රී ලංකාවේ එක්කෙනෙක් UNP කට වෙන්නා දෙකෙන්ම පාඩු වෙන්නේ ආණ්ඩුවට මිසක් ওই පක්ෂ දෙකටම නෙවෙයි. ඒ ප්‍රකාශ තමයි අද ඇත්තටම අපේ ආණ්ඩුවට තියෙන්නේ නැතුව මේ මහින්ද රාජපක්ෂලාවත් කවුරුවක්වත් නෙවෙයි. රාජපක්ෂලා කරපු හොරකමුයි මිනිමරුයි ඔක්කොම දන්නවා. ඒගොල්ලන්ගේ චෝදනා ඇත්තට මිනිසු ගණන් ගන්න නැහැ. පරිකාර මන්ත්‍රීවරයෙ කියම ටිකක් හිත මදිනේ ඒක ටිකක් මේ ඩීසන් මදිනේ ඇමතුමා මේ පරිකාරයෙ කිය ජනාධිපතිතුමාට පිප්පකොට් මන් මේ ජනාධිපති කියලා දැන් එතකොට මේ 62,62,000 ගත්ත ඡන්දේ එතකොට එතන මැන්ඩේට් ගන්න නැද්ද පිප්පකොට් ජනාධිපතිනේ කෙනෙක් කොහොමද ඒ ඕවගේ දේවල් නේ ඇමතුමා මේ හුඟක් මේ වේදනාව සහගත දැන් විවේචනය නෙවෙයි ඔව් මහින්ද රාජපක්ෂ කාලේ පිප්පකොට් කියන්න ඕනේ නැ පික් කිව්වනම් වැඩේ බලා ගන්න දේ උර මොකද වෙන්නේ පොකට් කියලා එක කියන්න ඕනේ නැ